ආදරණීය තාරුණ්‍යයට හැම මොහොතකදීම අපි උත්සාහ කරනවා වෙනස් වූ දෙයක් දෙන්න. තමන් ජීවිතය තුළ ජය ගන්නට අවශ්‍ය වටපිටාවන් මොනවද සහ විවිධ ශේෂ්‍ර මොනවද, මේ සියල්ල අපි පහන්තරුව තුළ ඔබට ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ උත්සාහය තවත් එක් පියවරක් අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. ඔබට ආරාධනා කරනවා රැඳෙන්න පහන්තරුව මේ වැඩසටහන සමගින්. අපි වෙනස් විදිහ මාතෘකාව කියද මීට කලින් අපි කතා කරලා නැහැ පහන්තරුව වැඩසටහන තුළ. අපි මේ ආසනයට විවිධ හය ගෙන්නනවානේ. හැබැයි මේ ශේෂ්ත්‍රයේ කෙනෙක් ගෙන්නලා නැහැ. අද තමයි මුලින්ම ඔබට මේ ශේෂ්ත්‍රයේ කෙනෙක් හඳුන්වා දෙන්නේ. ඔහුත් තරුණයෙක්. බොහොම ආදරෙන් අපි පහන්තරුව මේ වැඩසටහන පිළිගන්නෝ ජනිත් වික්‍රමසිංහ. අයිබුවන්. කොහොමද ජීවිතය තුළ සාමාන්‍ය වැඩ කටයුතු ඉදිරියද? සාමාන්‍ය විදිහට කරගෙන යනවා. මේ දොස්ටිගේ මේ අලුතෙන් වැඩ වගේක් පොඩ්ඩක් බැලුවා. එඩිට් කරන්න පොඩ්ඩක් මහන්සි මේ දොස්ටි වැඩ කරනවා. අපි ඔබව හඳුරගන්නේ සාමාන්‍යයෙන් මේ අන්තර්ජාල රැකියා කරන කෙනෙක් විදිහට, තමා කණ්ඩායමක් එක්ක ජීවිතයට බොහෝ දේවල් එකතු කරගත්තු කෙනෙක් විදිහට ඔබව හඳුරගන්නේ. සාමාන්‍යයෙන් ඔබේ ජීවන තොරතුරු ටිකක් කොහොමද කතා කරන්නේ? ගම කොහේද, අම්මා තාත්තා මොනවද කරන්නේ, පවුල පිළිබඳ තොරතුරු ටිකක් මුලින්ම දැනගත්තොත් වටිනවා. මම මහනුවර නාඩිතලව කියලා ගමක් තියෙනවා. එහෙ දැනටත් ඉන්නේ ගමේ. වැඩ කරගෙන යන අම්මා ගෘහණියක්. අප්පච්චි පොඩි ව්‍යාපාරයක් කරනවා. නංගි කෙනෙක් ඉන්නවා, තාම පාසල් යනවා. දැන් මම ෆ්‍රීලාන්සින් ජොබ් එකක් කරන්නේ. ඒ ගමම දැන් කට්ටියත් එකතු වෙලා අලුතෙන් ඔෆිස් දෙකක් විතර දාලා ඒ වගේ වැඩ කරගෙන යනවා. සාමාන්‍ය විදිහට දැන් අන්තර්ජාල රැකියාව කියන්නේ මොකක්ද කියන කාරණාව අපිට දැනගැනීම ගොඩක් වටිනවා. ඔබ ඒ නිසාම තමයි දවසේ පහන්තරුවට ආරාධනා කළේ මේ වැඩසටහන තුළට. අන්තර්ජාල රැකියා කියන්නේ මොකක්ද කියන දේ අපි මුලින්ම කොහොමද හඳුනගන්නේ, අද ප්‍රවේශයක් ගන්න? අන්තර්ජාල රැකියා කියවමු නිරංග, මේ ගොඩක් සංකීර්ණයි, ගොඩක් පැතිවලට බෙදෙනවා. මම කරන්නේ ට්‍රැෆික් ඩිසයින් පැත්තෙන්. තව තියෙනවා, ඒ කියන්නේ සෝෂල් මීඩියා වලින් එතකොට ඇඩ්සෙන්ස් කියලා තියෙනවා. ඒ හැම ඔක්කොම අයිති වෙන්නේ මේ අන්තර්ජාල රැකියාව වලට. දැන් මම කරගෙන යන්නේ, මම කාටුන් ඩිසයින් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. අන්තර්ජාල රැකියාවගේ ආමලිලංක අපි දැන් ලංකාවගේ රටක ඉඳන් USA වගේ යුරෝපීය රටවල් වලට සේවා සපයනවා. කෙටින් කිව්වොත් ඒවට තමයි අන්තර්ජාල රැකියාව කියන්නේ. මේ වෙනකොට ලංකාවේ ගොඩක් කට්ටිය පොඩ්ඩක් පෙළඹිලා තිනවා මේ රැකියාවට. කොහොමද අනිත් රැකියාවට සාපේක්ෂව අන්තර්ජාල රැකියාව දකින්නේ? අනිත් රැකියාවට සාපේක්ෂව මේක ගොඩක් වෙනස් රැකියාවක්. ඒ කියන්නේ තමන්ට ඕනද ගෙදර ඉඳන් උනත් කරන්න පුළුවන්. ඉස්සරම පටන් ගන්න, පොඩියට පටන් ගන්න පුළුවන්. මොකද අන්තර්ජාල පහසුකම් විතරයි ඕනේ. තව ඊට පස්සේ මොකක් හරි තමන් දෙන සේවාව සම්බන්ධයෙන් දැනුමක් අවශ්‍යයි. ඒවට ලංකාවේ උනත් ඕන තරම් කෝස් තියෙනවා. ඒ කියන්නේ අපි දෙන සේවා සම්බන්ධයෙන්, දැන් අපි ට්‍රැෆික් පැත්තෙන් මොකක් හරි සේවාවක් දෙනවා නම් අපිට ඕන තරම් ඉගෙන ගන්න, ඒ කියන්නේ දැන් අන්තර්ජාලයෙන් උනත් ඉගෙන ගන්න පුළුවන්. ඒ විදිහට ශේෂ්ත්‍රයක් තෝරගන්න පුළුවන්කමක් තිබෙනවා. තමන්ගේ හැකියාවත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියන කාරණාව ඔබ සඳහන් කරන්නේ අන්තර්ජාල රැකියාවත් එක්ක. අපි සාමාන්‍යයෙන් ඕනම දෙයකට ආරම්භයක් තියෙන ඕනේ, යම්කිසි දෙයක් දැනගන්න ඕනේ, මොකක් හරි පෙළඹවීමක් තියෙන එක. ඔබ අන්තර්ජාල රැකියාව තෝරගන්නේ ඇයි ඔබ ජීවිතේට? මම ඉස්සරෝම මම මේ පොඩ චිත්‍ර අඳින්න වගේ ගොඩක් කැමති. මුලින් දැන් චිත්‍ර වගේ දේවල් ඇඳලා ඇත්තටම හිතුවේ නැහැ ආදායමක් ඒ වගේ ගන්න ක්‍රමයක් තියෙයි කියලා. දැන් අපි ලංකාව වගේ රටවල දකින්න චිත්‍ර ඇඳලා පාරේ තියලා ඒ වගේ විකුණන ක්‍රමයක්නේ. මෙහෙම කරගෙන යද්දී මම කොළඹ සුළු රැකියාවක් කරන් ඉන්න ගමන් මට අන්තර්ජාලය භාවිතයත් එක්ක මට දැනගන්න ලැබුණා මේ ෆ්‍රීලාන්සින් ජොබ් ගැන, අන්තර්ජාල රැකියාව ගැන. ඊට පස්සේ අර ඒ දවස්වල මේ ආපුම දවස්වල මතයක් තිබ්බා මේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි වන්න බෑ, ඒ වගේ දේවල් ගොඩක් මේ පැතිරිලා තිබ්බ, මේක බොරුවක් තනි කර එහෙම කරන්න බෑ. අර ඕක ඉස්සරවම ආවේ ඇඩ් ක්ලික් කරනවා වගේ කියන දේවල්නේ. ඒ ඇඩ් ක්ලික් කරනවා කියන ඉස්සරවම ට්‍රයි කරේ ඒවට. ඒවා ඇත්තටම මේ يعني ලොකු ආදායමක් ගන්න බෑ ඒ වගේ. පස්සේ දැන්වීම බෙදාහැරීම වගේ කියන බෙදාහැරීම, ඒ කියන්නේ බෙදාහැරලා තියෙනවා ඩිලංක මේ අපි ක්ලික් කරාම පොඩි ඩොලර් 7 ගණන් ඒ වගේ ආදායමක් එකතු කරගන්න ගොඩක් කල් යනවා. පස්සේ මට දැනගන්න ලැබුණා මේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් පෙළක් ගැනම දැනගන්න ලැබුණා. ඒ වගේ ඔය වැඩ කරලා ලංකාව වගේ රටවල් වලින් ඉඳන් වැඩ කරලා වෙන රටවල් වලට සේවාවන් ලබා දෙන්න. ඊට පස්සේ ඒකෙන් වෙබ්සයිට් ගොඩක් ට්‍රයි කරා. ඒ වගේ අර ගොඩක් අමාරු, ඒ කියන්නේ මම පටන් ගන්නකොටත් ගොඩක් ඒක සම ඒ කියන්නේ තරංගකාරීත්ව පටන්ගෙන තිබ්බේ.
පස්සේ මට එක වෙබ්සයිට් එකක් හරියටම හරි ගියා මාස 8කින් විතර ට්‍රයි කරලා ගොඩ. පස්සේ ඒක දිගටම කරන්න වැඩාවයකින්. ඊට පස්සේ දැන් ඒකෙන් තමයි මගේ ප්‍රධාන ආදායම් මාර්ගය විදිහට මම රැකියාවක් විදිහට ඒක තමයි තමයි වැඩ කරන්නේ. ඒ ගමම්ම මේ ෆ්‍රීලාන්ස් ඔන්ලයින් ජොබ් පැත්තෙම තව තව දේවල් අත්හදා බලනකම යනවා. ඔය වෙලේ පටන් ගත්තේ තනියමද ජනිත්? ඉස්සරම් තනියම පටන් ගත්තා ලංක. තනියෙන් කියන්නේ කොහොමද ජොබ් එක තනියම, ඒ කියන්නේ මේකේ මැනේජර්ගේ ඉඳන් ඩිසයින් එක දක්වා අපිටමයි කරන්න තියෙන්නේ. පස්සේ ඒ කියන්නේ ඉස්සරම පටන් ගත්ත කාලේ පොඩි පොඩි වැඩ එකක් දෙයක් එන්නේ අපිට තනියෙන් කරගන්න පුළුවන්. පස්සේ අර වැඩ ගොඩක් එන්න පටන් ගත්තාම මම ටීම් එකක් හදාගත්තා. මම දැන් දැනට ඉන්දියන් ටීම් එකක් එක්ක වැඩ කරනවා. ලංකාවේ කට්ටියත් එක්කත් වැඩ කරනවා. කොහොමද මේ කණ්ඩායමට ඔබ කට්ටිය එකතු කරගනිද්දී මොන වගේ දේවල්ද බලන්නේ? වැඩ කරන්න ඉස්සරවම අර පොඩ අඳින්න පුරුවන් වෙනවනේ. මොකද අර ඔබේ ශේෂ්ත්‍රය ඒක නිසා අනිවාර්යයෙන්. මොකද මේ කියන්නේ අපිට මේ යුරෝපීය රටවල් වලට දෙන්න බෑ, කොපිරයිට් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන කෙනෙක්ගේ දෙයක් අපිට හදලවත් දෙන්න විදිහක් නැහැ. එතකොට අපිට ඔරිජිනල් විදිහට අතින් අඳින්න පුළුවන් කට්ටිය ඕනේ. ඒ කියන්නේ මම කරන පැත්තෙන් නම්. ඊට පස්සේ මම ගොඩක් ලෝගෝ කරනවා. ඒ ලෝගෝ වලට ඔරිජිනල් විදිහට හදලා කරන්න පුළුවන් කට්ටිය ඕනවා. මට දැන් දැනට හම්බෙලා තියෙන්නේ ඉන්දියන් කට්ටියක් විතරයි. මට දැනට ඒ පැත්තෙන් කරගෙන යනවා. අනිත් වැඩ වලට ලංකාවේ කට්ටිය සහභාගී කරගන්න. අපි ඒ විදිහට කතා කරමු. අන්තර්ජාල රැකියා කරන කෙනෙක් සහ අන්තර්ජාල රැකියාවලින් ඉදිරියට යන සහ ඒ අදාළ අන්තර්ජාල ක්ෂේත්‍රයේ ඉහළින්ම තමන්ගේ නම රඳවගත්ත කෙනෙක් විදිහට අපිට ජනිත් වික්‍රමසිංහ හඳුනා ගන්න පුළුවන්කම තිබුණා. ඔහු සමගින් අපි මේ විදිහට කතා බහ කරමින් ඉන්නේ පහන්තරුව තුළ. අපි ඒ කෙටි විරාමයක් ලබා ගමු. විරාමෙන් පසු නැවත පහන්තරුවේදී හමුවෙමු. ග්‍රාමෙන් පසු අපි නැවත පහන්තරුව තුල කතා බහ කරන්න. විශේෂයෙන්ම අන්තර්ජාල රැකියා පිළිබඳව පහන්තරුව වැඩසටහන හරහා ඔබට සමීප කරන්න බලාපොරොත්තුවක් එක්ක අපි අද දවසේ මේ කාරණාවන් පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ. ජරිත් වික්‍රමසිංහ, ඔහු තමයි තරුණෙක් විදිහට තමන් අන්තර්ජාලය තුල වැඩ කටයුතු කරනකොට ඒ වැඩ කටයුතු වලින් දැනගත්තු කාරණා එක්ක මේ ශේෂ්ත්‍රයකට යොමු වෙන. අපි ගොඩක් වෙලාවට අපි ළඟින්ම අන්තර්ජාලය ඔබ භාවිතා කරනවා, අපි භාවිතා කරනවා. සමහර වෙලාවට පුංචි දෙයක් විතරයි ඒ තුලින් ප්‍රයෝජනෙට ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල මහා ගැඹුරක් සහ ලෝකේ බොහෝ දේවල් අන්තර්ජාලය තුල සිදුවන තමගේ ජීවිතේ වටිනාකම් එක් කරගන්න, මූලිකම වටිනාකමක් ජීවිතේ ලං කරගන්න පුළුවන් කමක් තිබෙන. ඒ නිසා තමයි පහන්තරුව තුල අපි මේ ගැන කතා කරන්නේ අද දවසේ උත්සාහ කරන්නේ. ජනිත්, අපි කොහොමද ඔබේ කතාව මේ කතාවත් එක්ක තමයි මේ වෙලාවේ බලාගෙන ඉන්න පහන්තරුව බලාගෙන ඉන්න කාට හරි මේ හා සම්බන්ධයෙන් යම් වූ තල්ලු කිරීමක් නේද, යම් වූ පෙළඹවීමක් සිදු වෙන්නේ? ඔබ මේක ආරම්භ කරපු විදිය කොහොමද? ඉස්සෙල්ලාම මොකක්ද වැඩක් බාරගත්තේ? අන්තර්ජාලය රැකියාවක් කියපම මොකක් හරි වෘත්තියක් නැත්නම් කාර්යයක් තියෙනව, සේවාවක් තියෙනව, කොහොමද ආරම්භ කළේ? අපි කතන්දරයක් වගේ කියමු. ඔව්ඩි ලංක, කියන්නේ දැන් මම මට ඕනකම තිබ්බේ අන්තර්ජාල රැකියා පැත්තෙන් දිගටම කරන් යන්න. මොකද මේ අපි උදේ පාන්දර නැගිටගෙන යන්න ඕනේ නැහැ, ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම හරි ලේසි රැකියාව, ඒ ලේසි රැකියාවක් කියන්නේ අපි මං ඔය කිව්ව පැත්තෙන්. ඊට පස්සේ මම පටන් ගත්ත ඉස්සරවම ඒ කියන්නේ මට උවමනාව තිබ්බේ මේ රැකියාව දිගටම කරන් යන්න. ඒ කියන්නේ ගොඩක් කට්ටිය අන්තර්ජාල රැකියා හරි ගියත් අර පොඩ්ඩක් කරලා තමන්ට ගාණක් හම්බුනොත් ඒක ඉවර වෙනකන් ඒ වගේ මට ඕනකම තිබ්බේ දිගටම කරන් යන්න. ඊට පස්සේ මට ආපු පළවෙනි වැඩේ මම හරියටම කරා. පළවෙනි වැඩේ එන්න ඩිලංක ගොඩක් කාලයක් ගියා. ඊට පස්සේ දිගටම කරන් ගියා. ඊට පස්සේ ඉස්සරම එකක් දෙයක් වැඩ ආවේ. පස්සේ ලොකු ප්‍රමාණයෙන් පටන් ගත්තා, 40-50ක් වගේ දිගටම එන්න පටන් ගත්තා. ඒ කියන්නේ කාලෙන් කාලට අඩු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිවාඩු කාලවලට ඒගොල්ලෝ මේ ඉන්ටර්නෙට් එකත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ කාලේට පොඩ වැඩ අඩු වෙනවා. මේක වෙනත් රටවල් එක්ක කරන නිසා තමයි කාරණාව. ඔව්, ඒ කියන්නේ අපි ප්‍රධාන, ඒ කියන්නේ මූලිකව අපිට වැඩ දෙන්නේ යුරෝපීය රටවල් වලින්. ඒගොල්ලන්ගේ ටයිම් එකට, ඒගොල්ලන්ගේ වෙලාවල් වලට, ඒගොල්ලන්ගේ ඒ හැම දෙයකටම අපිට හොඳට දැනෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිවාඩුවක් තිබ්බොත් අපිට වැඩ අඩු වෙනවා. ඒගොල්ලන්ගේ රාත්‍රී කාලේ අපිට වැඩ නැහැ. මොකද අපි දවල් කාලේ, ඒගොල්ලන්ගේ රාත්‍රී කාලේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉස්සෙල්ලා මොකක්ද කරපු වැඩේ? ඉස්සරව මට ආවේ මේ ෆුඩ් සෙන්ටර් එකක ලෝගෝයක් හදන්න. ඒක හදලා දුන්නේ ඒක මට මේ කියන්නේ මම ඒ වෙනකොට ලංකාවෙත් ඒ වගේ වැඩ ගොඩක් කරලා තිබ්බා. ඒකින්ද මට ඒක එච්චර කරන්න අමාරු වුණේ නැහැ. ඊට පස්සේ ඒක ඒ වැඩේ හරියට කරලා දුන්නා.
එහෙමයි. ලංකාවේ වෙනත් රැකියාවක් කළා කියලා කිව්වනේ, මොනවද මොන වගේ සේසුවද රැකියා සේසුව ගණනාවක කරාද නැත්නම් එකම සේසුවක්ද කළේ? ඒත් මම ට්‍රැෆික් පැත්තේ, මොකද මම ඉගෙන ගත්ත ට්‍රැෆික් පැත්තේ. ඉස්සරවම වැඩ කරා ඩිජිටල් ප්‍රින්ටින් ආයතනයක. ඊට පස්සේ එතනින් පස්සේ මම වැඩ කරා බොරල් ප්‍රදේශයේ ට්‍රැෆික් ඩිසයින් පැත්තෙන් කරේ. ඒ අතරතුර තමයි මට මේ ෆ්‍රීලාන්සින් හම්බුනේ. මොකද මම ගොඩක් අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන් ගත්තා එතන දෙවෙනි තැන ඉඳ වැඩ කරද්දී. ඊට පස්සේ මට අහන්න ලැබුණ ලංකාවේ වැඩ කරලා දියුණු වෙච්ච කට්ටිය ගැන. ඊට පස්සේ මම පටන් ගත්තා. ඒ කියන්නේ මම ලොකුව මනාවක් තිබ්බා මේකෙන්ම ගොඩ යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔන්ලයින් ජොබ් එකක්ම කරන්න ඕනේ, කියන්නේ ඩොලර්ම හොයන්න ඕනේ කියලා ආසාවක් ඇති වුණා. ඒක පිළිඹෙන්නේ මේ කාරණාව. සාමාන්‍යයෙන් ලංකාව තුළ ඔබ විශේෂයෙන්ම රැකියාව සහ සේවාව සැපෙවුවනේ. එතකොට මේ ලැබෙන ආදායමයි ලංකාව තුළ තිබෙන ලැබෙන ඊට වටිනාකම අපි කියලා කියන්නේ, වටිනාකම කොහොමද ඔබට දැනෙන්නේ? ඒක ගොඩක් වෙනස් ශ්‍රී ලංකා. ඒ කියන්නේ දැන් ලංකාවේ ට්‍රැෆික් පැත්තෙන් මොන වැඩේ කරත් රුපියල් 1000කට එහා පැත්තෙන් අපිට යන්න අමාරුයි. ඒ කියන්නේ ලංකාවේ මාකට් එක හැදිලා තියෙන විදිය. දැන් වෙන රටක වැඩක් කරොත් අපි අනිවාර්යෙන් ඩොලර් සාමාන්‍යයෙන් දැන් ඔය මම කරන සයිට් එක නම් ඩොලර් 5න් එහාට වගේ පටන් ගන්න. ඒ වුණාට ඒක මුල් කාලේ තමයි ඩොලර් 5කට කරන්න ඕන. පස්සේ අපිට ඩොලර් 100 200 ඒ වගේ එක වැඩකට ගන්න පුළුවන්. ඒ රටවල් ඇයි අපි වගේ රටවල් නැද්ද? ලංකාව, යුරෝප රටවල් ඇයි වගේ රටවල් තෝරගන්නවා කර හේතුවක් තියනවද? ඒකට හේතුව ශ්‍රීලංකාව මේ ඒ කියන්නේ මාකට් එක තමයි මේ 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 ෆීල්ඩ් එකේ තියෙන. දැන් ලංකාවේ ගොඩක් දැන් අපි කියමු ට්‍රැෆික් ඩිසයින් ජොබ් එකක් කියලා. ඒ ජොබ් එක කරන්න රුපියල් 8000 ඉඳන් වැඩ කරන කට්ටිය ඉන්නවා ලංකාවේ. ඉන්දියාවෙත් එහෙමයි, ආසියාතික රටවල් වල ගොඩක් එහෙමයි. එතකොට දැන් මමත් මුලින්ම ජොබ් එක පටන් ගත්තේ රුපියල් 8000කට. 15,000 ඒ වගේ තමයි ලංකාවේ ඒ දැන් ඊට වැඩි ගෙවන තැනුත් තියෙනවා ලොකු ආයතනවල. ඒ ජොබ් පටන් ගන්න. හැබැයි මේ වෙන රටවල වල දැන් අපිට ඒක කියන්නේ අපේම බිස්නස් එකක් වගේ කරගෙන යන්න පුළුවන් දිගටම. කෙනෙක් ඒ කියන්නේ කෙනෙක්ගෙන් මොකක් හරි ආගේ වැඩක් තියෙනවනේ ඒකට ගානක් කතා කරගෙන අපිට ඕන ගාන කතා කරගෙන අර මේ පඩියකට වැඩිය අපිට මේක බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන්. ඒකේ වාසිය තියෙනවා අනිවාර්යයෙන්. ඉස්සල්ලාම ඒ රටවල් හඳුනා ගැනීම අවශ්‍ය. අපි කියන්නේ පාරිභෝගිකයන් කියලා අපිට ඒව හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාගේ සේවා ගන්න අය. ඔව් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් ප්ලේස් එක හදලා දීලා තින්නේ අපිට වෙබ්සයිට් එකෙන්. ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකෙන් ලංකාවේ දැන් අපි මේ වෙබ්සයිට් ගැන කිව්වොත් තියෙනවා දැන් මම කරන්නේ Fiverr, Odex, Elance, PeoplePerHour වගේ ওই වගේ ගොඩාක් සයිට් තියෙනවා. Google එකේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් කියලා ගහුවම ගොඩක් එනවා. ඒ වගේ ට්‍රැෆික් පැත්තෙන් වගේම ට්‍රැෆික් ආටිකල්, එතකොට වීඩියෝ ඇනිමේෂන්, ඒ වගේ 3D ඒ පැත්තෙන් ගොඩක් සේවාව අපිට සපයන්න පුළුවන්. අපි ඒ ගැන දැනුමක් තියෙනවා. එතකොට ගැනුම් කාර්යෝ අපිට එන්නේ මේ මාකට් ප්ලේස් එක හරහා. වෙබ්සයිට් එකට ඇවිල්ලා ඒ වෙබ්සයිට් එකෙන් අපිව පෙන්නනවා. අපිව පෙන්නන්න නම් අපේ මේ අපිට ෆීඩ්බැක් තියෙනවනේ, අපි කලින් කරපු වැඩ තියෙනවනේ, ඒ වගේ අර හොඳ සේවිස් එකක් අනිත් අයට දීලා තියෙනවනේ, ඒ හරහා අපිට එනවා. අපේ අපිට ප්‍රයිස් දාන්න පුළුවන්, අපි මේ වැඩේට මෙච්චරක් ගන්නවා, මේ වැඩේට මෙච්චරක් ගන්නවා, ඒ විදිහට. එතකොට පේමන්ට් අපිට කරනකොට ඒ පිළිබඳවත් ගැටලුවක් නැහැ. සිස්ටම් එක ඔක්කොම හැදිලා ගානට පිළිවෙලට එනවා. ඒ කියන්නේ සැකයක් සහ මේ මූල්‍ය මේ කාරණා පිළිබඳ ගැටලුවක් නැහැ. නැහැ, කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඒ ආයතන ලියාපදිංචි වෙච්ච ලෝක ප්‍රසිද්ධ ආයතන. ඒ වගේ එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලංකාව මේ අපිට. ඒ කියන්නේ සිස්ටම් එක කරා තමයි රුපියල් 7ක්වත් එහා මෙහා නොවි හත් ගන්නට හැදිලා එනවා. ඔය කියන වෙබ් පිටුවකට සුදුසුකම් ලබන්න ජනිත් වගේ තරුණෙක්, අපි වගේ තරුණෙක් මොනවද කරලා තියෙන්නේ? ඉස්සරහම පෝර්ට්ෆෝලියෝ තියෙනවානේ. ඒ කියන්නේ අපි කරපු සාම්පල් තියෙනවානේ. සුදුසුකම් කියන්නේ ලංකාව ඇත්තරම දැන් ඕන දැන් ශ්‍රීලංකාවට වුණත් පුළුවන් වෙන කෙනෙක් කරපු පෝර්ට්ෆෝලියෝ කරන් සාම්පල් ටිකක් කරන් දාන්න. සුදුසුකම් කියන්නේ ඒගොල්ලෝ ඉස්සරම චාන්ස් එකක් දීලා බලනවා. ඊට පස්සේ අපි වැඩ කරන විදිහට දැනටන් මේ සිස්ටම් එක නැහැ. දැන් ඉස්සර අපි පටන් ගත්ත දවස්වල අපි එක ප්‍රොෆයිල් එකක් හදලා අපේ සාම්පල් ටික දැම්මහම ඒ වෙබ්සයිට් එකෙන් අපිට ඕඩර් එකක් දානවා බය කෙනෙක් විදිහට අපිව ටෙස්ට් කරන්න. අපි ඒ වැඩේ හොඳට කරා නම් ඊට පස්සේ ඒගොල්ලෝ ලිස්ට් කරලා අපිට වැඩ ගොඩක් එන විදිහට කරනවා. දැන් නම් ඒ විදිහ නැහැ. දැන් නම් අර ගොඩක් අර අලුත් අයට වැඩිය ඉන්න පරණ අයව හොය හොයා ඒගොල්ල උඩට දාලා ඒගොල්ලෝ අර වැඩ කරපුවා ඉන්නවනේ. එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය මේ ෆීල්ඩ් එකේ ඒගොල්ලන්ට චාන්ස් එකක් දෙනවා. එහෙම තමයි දැන් යන්නේ. ඒ කියන්නේ ඒක කාලෙන් කාලට මේ වෙනස් වෙනවා ශ්‍රී ලංකාවේ ඒගොල්ලන්ගේ සිස්ටම්.
ඔබ කියපු විදිහට අර තරංගයක් දෙන්න ඕනේ කියලා කියනවා. එතකොට ඉන්න අයත් එක්කම තරංග දෙන්න ඕනේ නැත්නම් අලුතෙන් ආය එකතු වෙන අයත් එක්ක තරංග දෙන්නේ? අනිවාර්යෙන් ඉන්න අයත් එක්ක තමයි තරංග වැඩි. මොකද يعني මේ 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 ජොබ් එක ඩිලංක යන්නේ ෆීඩ්බැක් එකත් එක්ක. ඒ කියන්නේ බය කෙනෙක් අපිට දෙන ප්‍රතිචාරයත් එක්ක. ඒවා අර තරු ලකුණු වලින් මාක් කරන්න පුළුවන්, 5 ස්ටාර් දෙන්න පුළුවන්, 1 එක නම් මේ එක ස්ටාර් එකක් නම් නෙගටිව් එකක්, 5 ස්ටාර් නම් හොඳ රේටින් එකක්. ඒ වගේ ගන්න පුළුවන්. අර ඒවත් එක්ක තමයි මේ තරඟේ යන්නේ. يعني දැන් දවසකට ෆීඩ්බැක් 10ක් 15ක් ගන්න පුළුවන් කෙනෙක් නම් එයා උඩට යනවා. ඒ කියන්නේ අර ඒ සයිට් එකෙන්ම කියනවා ඒ අපේ අපි ඉන්න තැන් වෙනස් වෙන එකට ඒගොල්ලෝ වගේ කියන්නේ. අර තරංගෙත් එක්ක තමයි ඒක යන්නේ. අපිට ඒ කියන්නේ දැන් මේ සයිට් වල වැඩ කරන කට්ටිය මිලියන ගාණක් ඉන්නවා. ඒ මිලියන ගාණකින්ම මේ තමයි මේ තරංග යන්නේ. අර අපි වැඩ කරලා ඒ වැඩේ ඉවර කරන්න අපිට තව වැඩ එන විදිහට ඒ වගේ සිස්ටම් එකක් තමයි මේක අදලා දෙන්නේ. අර කෙනෙක් වැඩ කරන්නේ නැත්නම් ඒක නා පල්ලෙහාට යන්නත් කෙනෙක් වැඩ කරනවා නම් ඒක නා උඩට යන්නත් තමයි මේගොල්ලෝගේ මේ සිස්ටම් එක අදලා තියෙන්නේ. එතකොට මේ පද්ධතිය හරහා පූර්ණකාලීනව කෙනෙක් රැඳිලා ඉන්න ඕනේ නේ. එහෙමද? ඩිලංක දැන් කෙනෙක් ගොඩක් කට්ටිය කියනවා මේක මේ පාර්ට් ටයිම් කරන්න පුළුවන් කියලා ඉගෙන ගන්න. දැන් පිටරටවල් වල නම් ගොඩක් කට්ටිය පාර්ට් ටයිම් කරනවා මේ තමන්ගේ ඉගෙන ගන්න අතරතුර ගාණක් හොයා ගන්න ඒ වගේ. ඒ ඉස්සර එහෙම ගොඩක් කට්ටිය කරා. හැබැයි දැන් මේ අපිට දැන් කරන්න බැරි කමක් තියෙනවා පාර්ට් ටයිම්. මොකද මේ යන තරඟෙත් එක්ක. මොකද දැන් අපි පැය 4ක් මෙතන ඔන්ලයින් ඉන්නවා නම් මේක ඔන්ලයින් ජොබ් එකක් නිසා පැය 4ක් මේ ජොබ් එක ඔන්ලයින් හිටියා නම් ඊට පස්සේ කාලේ ඉන්න අය පස්සේ උඩට යනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් ෆුල් ටයිම් ඉන්න කෙනාට ගොඩක් චාන්ස් එක වැඩි. ඒ කියන්නේ යම් වැඩක් නැත්නම් යම් සේවාවක් කරන්න කොහොමද ඔබ සොයාගන්නේ? නැත්නම් අපි තිබුණු කෙටි පණ වැඩ එකම කරලා තියෙනවද? ඊමේල් පණ වැඩ එකම කරලා ඔබෙන් ඉල්ලනවද? කොහොමද නැත්නම් ඒ වෙලාවෙම ඔන්ලයින් ඉන්න ගමන්මද ඒ වැඩේ සම්බන්ධ කරගන්න ඕනේ කොහොමද? ඔන්ලයින් ඉන්නම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ක්‍රම ගොඩක් තියෙනවා. කෙනෙක්ට ගණුම්කාරයෙක්ට ඩිරෙක්ට් ඕඩර් එකක් විදිහට දාන්න පුළුවන් කෙලින්ම. එහෙම නැත්නම් අපිට මැසේජ් එකක් දාලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේම ඊමේල් විදිහට තමයි අපිට එයාට මෙන්න මේ විදිහට මට ඕනේ ඒ විදිහට කිව්වම අපිට ඒ වැඩේ කරන්න පුළුවන් නම් අපිට ඒකට කියන කස්ටම් ඔෆර් එකක් කියලා කස්ටම් ඔෆර් එකක් යවලා අපිට ඒ වැඩේ බාර ගන්න පුළුවන්. තව විදිහක් තියෙනවා බය රික්වෙස්ට් කියලා. දැන් බය කෙනෙක්ට පුළුවන් මට මේ දේවල් මට මේ විදිහට දෙයක් ඕනේ කාටද කරලා දෙන්න පුළුවන් කියලා එයාගේ මගේ එක්ක බජට් දාන්න පුළුවන් මගේ බජට් එක මෙච්චරයි එහෙම කියලා දාලා ඊට පස්සේ අනි සේලස්ලට يعني වැඩ කරන කට්ටියට ඉල්ලුම් කරන්න පුළුවන් අරයාගෙන් ඒ ජොබ් එක. ඒ ඉල්ලුම් කරන කට්ටියකින් බය තෝර ගන්නවා. ඒ වගේ ක්‍රම කීපයක් තියෙනවා වැඩක් බාර දෙන්න. අපි ඒක බාර ගන්නවද නැද්ද කියන දේ සමහර වෙලාවට තීරණය කරන්න වෙන අවස්ථාවක් තියෙනවා වෙන්න පුළුවන්. සහ ඒ වටිනාකම් තියෙනවා වෙන්න පුළුවන්. විශ්වාසව මේ 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 කෙනා අපිට විශ්වාසයි. මේ කෙනාව තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම සොයා බැලීමක් කරන්න වටපිටාවක් තියෙනවද? ඒ අදාළ ආයතනෙ මොන වගේ ආයතනයක්ද? එහෙම තියෙනවද වටපිටාව? ඔව් ගොඩක් දුරට ආයතනය ගොඩක් ප්‍රසිද්ධයි. ඒ කියන්නේ වෙන රටවල් වල ඒ කියන්නේ දැන් මේක මෙහෙමයි ඩිලංක වෙන්නේ. يعني දැන් ආසියාතික රටවල් වල සේලස්ලා ඒ කියන්නේ ඩිසයින් කෙනෙක් නම් ඩිසයින් කෙනෙක් ඒ කියන්නේ සේලගේ පැත්තෙන් ප්‍රසිද්ධයි ආසියාතික රටවල් වල මේ සයිට් වැඩ කරන කට්ටිය. ඒ වගේම මේ ගණුම්කාරයෝන්ගේ යුරෝපීය රටවල් වල ගොඩක් ගණුම්කාරයෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ පැත්තෙන් ප්‍රසිද්ධයි මේ වෙබ්සයිට් එක. මේකෙන් මෙහෙම හොඳයි අපිට වැඩ කරව ගන්න පුළුවන් එහෙම ඒ විදිහට. ඒ කියන්නේ මේකේ විශේෂ කාරණේ තමයි ඩිලංක ගණුම්කාරයෝ ඉන්නේ යුරෝපීය රටවල් වල. සේලස්ලා ඉන්නේ මේ ආසියාතික රටවල්. ඒ කියන්නේ ඇත්තටම මේ 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 වෙබ්සයිට් හැම එකේම අපි වචනින් කිව්ව රජ කරන්නේ සේලස්ලා ගත්තොත් ලංකාව, ඉන්දියාව, පකිස්තානේ, බංගලාදේශ වගේ රටවල්. ඒ වගේම ගණුම්කාරෝ ගොඩක් එන්නේ USA, UK වගේ රටවල් වලින්. එහෙම තත්ත්වයක් තියෙන්නේ මේ අන්තර්ජාල රැකියාව තුළ. අපි පහන්තරව තුළ අද කලාකම් වෙන්නේ අන්තර්ජාල රැකියාව පිළිබඳව, විශේෂයෙන්ම ජනිත් වික්‍රමසිංහ අන්තර්ජාල රැකියාව සම්බන්ධයෙන් යම් තැනකට ඇවිල්ලා වටිනාකමක් එක් කරගත්තු කෙනෙක් නිසා තමයි අපි පහන්තරවට ඔහුට ආරාධනා කළේ. අපි ගොඩක් වෙලාවට කතා කරන රැකියාව රස්සාවක් නැහැ. මේ සමහර වෙලාවට සම්මුඛ පරීක්ෂණ ගණනාවකට යනවා. ඒත් හරියන්නේ නැහැ. රජයේ ආරක්ෂාවම තමයි හොයාගන්න ඕනේ. ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? එහෙම විවිධ කාරණාවන් කරනවා. ජනිත් මේ පැත්ත ගත්තම මේ පැත්ත ගැන හිතුවොත් විරකියාවට ප්‍රශ්නයක් නැහැ නේද? විසඳුමක් එනවා නේද කියලා හිතුවොත් කොහොමද? ඔව් යම් තාක් දුරක ඊළඟ විසඳුමක් එනවා. ඒ කියන්නේ ඔන්ලයින් ජොබ් එකක් වුණත් කරන්න අර ප්‍රධානව කියන්න ඕනේ ගොඩක් අයට අයිඩියාවක් තියෙනවා. අර
මේක නිකම්ම නිගන් අර ගොඩක් අර අපි දැකලා දෙන ලංකාවේ ඇඩ් එහෙම දාන්නේ අන්තර්ජාලය ඔස්සේ මෙච්චරක් අහවල් මුදල හොයාගන්න නිකන් ඉඳලා ගෙදර ඉඳන් හොයන්න ඒ වගේ අයිඩියක් තමයි අර ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති කට්ටියගේ ඔළුවට දීලා තියෙන්නේ. හැබැයි එහෙම නැහැ අපි අනිවාර්යෙන් මොක් හරි දෙයක් ඉගෙනගෙන තියෙන්න ඕනේ කෙනෙක්ට සේවිස් එකක් දීලා මුදලක් හොයාගන්න. එතකොට අර විරකියාවට ඇත්තටම කියන්නේ දක්ෂයෙක් ඉන්නවා නම් එයාට හොඳ මාධ්‍යයක් මේක එයාගේ දක්ෂතාකම් වලින් මුදලක් හොයාගන්න. ඒත් එක්කම අර ගොඩක් අර තරුණ කට්ටිය ගොඩක් ටාගට් කරන්නේ මේ ගවර්න්මන්ට් ජොබ් එකක් ගන්න ඕනේ ඒ වගේ. ඉතින් අර එහෙමම ඕනේ නැහැ තමන්ට. ඉතින් තමන්ට ආදායමක් එනවා නම් කොයි පැත්තෙමවත් ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ. ඔබ සමහර වෙලාවට කරන සේසරයට වඩා තවත් සේසරක් තියෙනවා කියලා සඳහන් කළ අන්තර්ජාල රැකියාවල සේවා සපයන්න උදාහරණ කිහිපයක් මොනවද තියෙන්නේ? දැන් මම කරන්නේ ට්‍රැෆික් පැත්තෙන්. තව තියෙනවා ආටිකල් ලියන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ්සයිට් වලට වෙන්න පුළුවන්, නිවුස් පේපර් වගේ දේවල් වලට වෙන්න පුළුවන්, මැගසින් වලට වගේ වෙන්න පුළුවන්. ආටිකල් ලියන්න ඒ කියන්නේ අර ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එහෙම පුළුවන්. ඊට පස්සේ වීඩියෝ ඇනිමේෂන් පැත්තෙන් කනෙක්ට් යනවා නම් ඒ වගේ එහෙම පුළුවන්. ගොඩක් අර වැඩ තියෙන්නේ මෙන්න මේ මං කිව්ව දේවල් වලට. තව ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි ලංකාවේ මේ පහුගිය කාලේ ගොඩක් ප්‍රසිද්ධ වුණා මේ අර වැද්දෙක් වගේ අඳන් නටලා ඒ වගේ අර බ්‍රෑන්ඩ් එකක් කෙනෙක්ට බර්ත්ඩේ එකට විෂ් කරනවා නම් ඒ වගේ විෂ් කරලා ඒ වගේ දේවල් පවා මේ වගේ ඒ වගේ සේවාවල් පවා මේ වගේ දෙන්න පුළුවන්. ඒ අදහස සහ දක්ෂතාවය කියන තේ තමයි වටින්නේ. Tamange දක්ෂතාවයට වටිනාකමක් එක් කරගන්න පුළුවන් කියන කාරණා අන්තර්ජාල රැකියාවල තියෙනවා. දැන් අර විරැකියාව සහ මේ සම්බන්ධයෙන් තියෙන දේවල් වලට විසඳුමක් ලැබෙනවා කියන කාරණාව කිව්වනේ. තරුණයෙක් ගත්තම අන්තර්ජාලය තුල ඉන්නවාද වර්තමානයේ ගත්තම වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාලය භාවිත කරනවා. ඒ අය භාවිත කරන කාරණාවන් තුල සමහර වෙලාවට තිබෙන අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඔබ දැක්කේ විදිහට තරුණයා හෝ තරුණිය වර්තමානයේ කොහොමද සාමාන්‍ය අපි මේකෙන් පැත්තකට ගිහිල්ලා කතා කරමු. කොහොමද අන්තර්ජාල භාවිතය තරුණයාගේ? ගොඩක් කට්ටිය තරුණ කට්ටිය අන්තර්ජාල භාවිත කරන්නේ මේ සෝෂල් මීඩියා වලටනේ. ඒක ගොඩ වැරද්දක් විදිහට දකින්නේ. ඒ සෝෂල් මීඩියා වලින් පවා මුදල් හොයන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ මොකක් හරි විනෝදාංශයක් තියෙනවනේ ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. තමන් බලන්න ඕනේ. ඒ කියන්නේ හැම විනෝදාංශයකින්ම සල්ලි හොයන්න බෑ. හැබැයි තමන් මොකක් හරි කැමති දෙයක් තියෙනවා නම් පොඩක් හොයලා බලන්න පුළුවන්. ඒකෙන් යම් ආදායමක් ගන්න පුළුවන්ද කියලා. දැන් ගොඩක්ම ලංකාවේ නම් දකින්නේ ගොඩක් සෝෂල් මීඩියා වල තමයි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ. එතනින් ගියාම වැරදි පැති වලට යන අය ඉන්නවා, හොඳ පැති වලට යන අය ඉන්නවා. ඒක සාමාන්‍යයි. ඒක සාමාන්‍යයි. ඒක ඕන රටක එහෙමයි. එතකොට ගොඩක් සෝෂල් මීඩියා වලට මම අර කිව්වා වගේ ඒ හැම දෙයකින්ම අපිට මොකක් හරි ඒ හැම දෙයකම හොඳ දෙයක් හොඳ පැත්තක් තියෙනවා. ඒ වගේ මොකක් ප්‍රයෝජනෙ ගන්න අපි දැනගන්නවා. ඔබ මතක් කළා යුරෝපීය රටවල් තමයි ඔබට ඇනුම් නැතන් සේවාවන් ලබා ගන්න එන්නේ කියන කාරණාව. ඒ රැකියා ඒ සේවාව ලබා ගන්න එන අයගේ වයස් සීමාවන් කොහොමද? අපි ලංකාව ගත්තොත් සමහර වෙලාවට අන්තර්ජාලය තුළ වැඩිපුර තරුණ පිරිස තමයි වැඩිපුර ඉන්නේ. ඒ රටවල් වල කොහොමද අන්තර්ජාල භාවිත කිරීම? දැන් මේ ෆ්‍රීලාන්සින් පැත්තෙන් ගත්තොත් ඊළඟ ඒක අහසේ පොළවේ වගේ වෙනස්. ඒ කියන්නේ දැන් ලංකාවේ ඇත්තටම ලංකාවේ ගොඩක් දැන් කොළඹ වගේ පැත්තට යනකොට නම් වයිසින් වැඩි කට්ටියත් අන්තර්ජාලය පාවිච්චි කරනවා. දැන් මේ 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 පොඩ්ඩක් අර පිටිසර පළාත් තුළ ඇත්තටම අන්තර්ජාලය කියන අයිඩියාවක් නැහැ. අයිඩියාවක්වත් නැහැ අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. යුරෝපීය රටවල බැලුවොත් අපිට ගොඩක් ගැණුම්කාර වෙන්නේ මේ අවුරුදු 40 උඩ වගේ. ඒ කියන්නේ තරුණ කට්ටියත් එනවා ගැණුම්කාරයෝ. ගොඩක් කට්ටිය ඉන්නේ මම අර කිව්වා වගේ අවුරුදු 40 ඉහළ. ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වැඩ කරන්න අමාරු කට්ටියත් එනවා. ගොඩක් යුරෝපීය රටවල් වල මම දකින්නේ වැඩ කරන්න හරි ලේසියි ඒගොල්ලන් එක්ක. කොහොමද ඒ අයත් එක්ක වැඩ කරන්නේ? මෙහෙමයි අවශ්‍යතාවය මොකක්ද? එතකොට කාලය විශේෂයෙන්මනේ අපි ලංකාවේ වෙලාව නෙවෙයි ඒ රටවල් වල වෙලාව. කොහොමද මේ දේවල් සම්බර කරගන්නේ? ඒකට පොඩි කැපකිරීමක් ඕනේ. ඒ කියන්නේ දැන් ඔය දැන් ලංකාවේ කරන කට්ටිය නම් හුරු වෙලා ඉන්නේ වෙලාවල් වලට. මුලින් පොඩ්ඩක් අමාරුයි. ඉතින් නිදිමරන්න අමාරුයි මුලින්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ වෙලාවෙන් අපි අවදිමින් ඉන්නන වැඩ ගන්න. පස්සේ අපිට අර අපේ නම පොඩ්ඩක් හැදිලා අපිට උඩට එන්න පුළුවන් වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අපිට එන වැඩ ටික කොහොමත් ඒ වෙලාව ඇතුළත එනවා. අර මුල් කාලේ මැසේජ් කරලා පොඩ්ඩක් වැඩ ඉල්ලලා ඒ වගේ ගන්න ඕන කාලේ පොඩ්ඩක් අවදිමින් ඉන්න ඕනේ.
වෙලාව කොහොමද එයයි මේ අවශ්‍ය වෙලාවට තමයි අපිට වැඩේ අවසන් කරලා ඕනේ එහෙම බල කිරීමක් සහ එහෙම අර කියන්නේ අභියෝගයක් තියෙනවද ඔව් ඩිලංක ඒක මේ ටයිම් එක කවුන්ට් වෙනවා දැන් ඩිලංක මට ඕඩර් එකක් දානවා නම් ඒ දාපු වෙලාව මම ඩිලංකට පොරොන්දු වෙන්නේ පැය 24ක් නම් ඒ පැය 24 ඉඳන් අඩු වෙලා අපිට ටයිම් එක පේනවා ඒ වෙලාව ඇතුළත ඩිලිවර් කරන්න ඕනේ ඒ වැඩේ සපයා මේ සේවාව සපයන්න ඕනේ එතකොට ගොඩක් අර යුරෝපීය රටවල් වල තරගකාරීත්වත් එක්ක ඒගොල්ලන්ට අර අපි පොරොන්දු වෙන වෙලාව පහු වෙනා නම් තරහ යන එක සාධාරණයි ඒක අපි පැත්තෙන් වැරද්ද. ඒ අපි දැන් අපි මොකක් හරි වැඩක් අපි ලේට් කරත් ඒත් අපිට එකෙන් ගොඩක් අවාසියක් වෙනවා. ඒ කියන්නේ අර මං කියුව ලිස්ට් එකෙන් පල්ලෙහාට එනවා. ඒ වගේ අපේ මේ හැම එකටම අපි රෙස්පොන්ඩ් කරන ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට රිප්ලයි එක දාන පවර අපිට රේටින් එකක් හැදෙනවා. ඒ සයිට් එක අපිට බලා ගන්න පුළුවන් ඒ ස්පීඩ් එක. ඒ කියන්නේ අපි ඊළඟ මට මැසේජ් එකක් දැම්ම නම් ඒ වෙබ්සයිට් එක හරහා මම ඊළඟට විනාඩි 5කට කලින් රිප්ලයි කරා නම් ඒක මට හොඳයි ඒක මගේ රේටින් වැඩි වෙනවා. ඒ හැමදේම බලනවා අපේ අර ඉන්න තැන තීරණය කරන්නේ හැම දෙයක් එක්කම. තරඟයට යන්න නම් සියල්ල සම්පූර්ණ වෙන්න ඕනේ කියන කාරණාව. ඒ කියන්නේ පූර්ණ කාලීනව මේක රැඳෙන්න ඕනේ කියන දේ අපි නැවතත් කතා කරමු. ඔව් පූර්ණ කාලීන ඒක මේ මෙහෙම කරන්න බලයි කියන්නේ මුලින් පූර්ණ කාලීනව ඉන්නවනේ මේ කියන්නේ මේ ජොබ් එකේ ආස කෙනෙක් ඉන්නවනම් මේකේ ඉහළට යන්න කෙනෙක් කැමැත්තෙන් ඉන්නවනම් මේකේ අර පාර්ට් ටයිම් කරලා ටිකක් නෙවෙයි අත්‍තරම කිව්වොත් එක කරන්න බෑ ෆුල් ටයිම් කරනවා නම් අපිට දිග ගමනක් යන්න පුළුවන් මුල් කාලේ කැපවීමෙන් කරලා අපිට පස්සේ අපිට වැඩ ඇවිල්ලා මේක ආයතනයක් විදිහට කරනකොට අපිට ඒ වැඩ ටික කවුරු හරි විශ්වාසන්ත කෙනෙක්ට පවරන්න පුළුවන් ඒකට විසඳුම කාට හරි පවරන්න පුළුවන් එහෙම නැත්නම් අපි කරනවා නම් අපිට දිගටම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ලංකා ජොබ් එකක් කරනවට වැඩිය පාඩු නැ කොච්චර නිදි මරුවත් අපිට ඒ කියන්නේ අපි ජොබ් එකකින් බලාපොරොත්තු වෙන්නේ ආදායමක්. අපි වගේ දුප්පත් රටකට සාමාන්‍යයෙන් එහෙම මහන්සි වුණා කියලා මේකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට මේ සියලු දේවල් ඩොලර් වලින් ඔබට ලැබෙන්නේ. එතකොට රටටත් යම් වූ විදේශ විනිමයට යම් කාරණාවක් වෙනවද? ඔබෙන් දායකත්වයක් වෙනවද මේ අන්තර්ජාල රැකියාව? ඔව් අනිවාර්යෙන් දැන් ලංකාවට ගොඩක් ඒ කියන්නේ වටිනම දෙයක් ඩොලර් අපේ ගොඩක් අය දැන් කියන්නේ විශේෂම කරුණ තමයි රටෙන් පිට නොවි රටේ ඉඳන්ම ඩොලර් ගෙන්නන එක රටට එහෙම දැන් දැනට 20,000කට අධික තරුණ පිරිස් ජොබ් එක කරනවා ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ලොකු ආදායම් ගේන කට්ටියක් තියෙනවා පොඩි ඒ කියන්නේ ඩොලර් 5ක් 2ක් 3ක් වුණත් වටිනවා ඒ කියන්නේ ඒ එකතු වෙනවානේ රටට ගොඩක් ලොකු උදව්වක් මේ පැත්තේ. ඔව්. රාජ්‍ය මට්ටමින් කොහොමද මේ හා සම්බන්ධයේ පාඨමාලා හෝමිය කියලා දෙන්න වැඩපිළිවෙලක් එහෙම දැරට ඔබ දැකලා තියෙනවද? රජයෙන් දැනට මොකුත් නැහැ. හැබැයි සහනයක් දීලා දෙනවා. ඒ කියන්නේ විදේශ විනිමය ගේන හැමෝටම පොදු සහනයක් දීලා දෙනවා. අපිට අර ටැක්ස් එක නැහැ. මොකද ආදායම් පොදු. ඔව්. ඒ පැත්තේ ලොකු උදව්. ඒ කියන්නේ රජයෙන් අර කිසි එහෙම උදව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ අපි ජොබ් එක කරනවා ඒගොල්ලෝ අපිට ගෙවනවා ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දැනටමත් අර විදිහ උදව්වක් අපිට කරලා දෙනවා. ඒක ලොකු දෙයක්. අපි කතා කරමු ඔබත් කැමති ඇති අන්තර්ජාල රැකියාව මේ වෙලාවේ බලාගෙන ඉන්නවා නම් සමහර වෙලාවට ඔබ දන්න කියන කෙනෙකුට පණිවිඩයක් දෙන්නත් පුළුවන් මේ වගේ වැඩසටහනක් යනවා රණී ශ්‍රී ලංකා රූපවාහිනී කියලා. ඔව් ඒක එහෙම කරන්නේ මොකද ගොඩක් වටිනවා. ඔබට මේ ලංකාව ගත්තම මේ විරැකියාව කියන දේ හරි ගැඹුරින් බලපාන කාරණාවක්. අන්තර්ජාලය කියන දේ අපි හැමෝම භාවිත කරන දෙයක්. ඒ තුලින් යම් වූ ආදායම් මාර්ගයක් තියෙනවා කියන දේ තවත් කෙනෙකුට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ගොඩක් වටිනවා. ඉතින් ඒ වටිනාකම එක් කරන්න අද පහන්තරු තුළ අපි මේ විදිහට ජනිත් වික්‍රමසිංහ සමගින් කතා බහ කරමින් ඉන්නේ. අපි තවත් විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසු නැවත පහන්තරුවේදී හමු. සාමාන්‍යයෙන් අපි එදිනදා කරන දේවල් ගත්තම අපි හැමෝම කරන දේ කරන්න උත්සාහ කරන අතර දියුණුවනේ කොහොමද කියලා බලලා ඒ මාර්ගය යන්න උත්සාහ කරනවා. මොකද අපිටත් දියුණු වෙන්න ඕන නිසා. එහෙම දියුණු වෙච්ච පුද්ගලයන් දිහා බලලා තමයි පූර්වාදර්ශන් කරගෙන තමයි ජීවිතය ජය ගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. වෙනස් වූ යමක් සහ වෙනස්ම විදිහට හිතන කෙනෙක් එක හිතන්න යනකොට සමහර වෙලාවට අපිට ඒක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඔය කියන විදිහට සමාජයේ යම් කාරණා තියෙන පුළුවන් යම් විෂයක් සම්බන්ධයෙන් එහෙම වුණාම ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් අන්තර්ජාල රැකියා කියද්දී කොයි වගේ වටපිටාවකද සමාජය තුළ කතා බහ වෙන්නේ මොන වගේ දෙයක්ද කියන දේ සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකට අපි පිටතුරක් අහමු ජනිත් වික්‍රමසිංහ සමගින්. අපි අද පහන්තරුව තුළ රඳෙන්නේ ජනිත්තර මම කියපු කාරණා අන්තර්ජාල රැකියා පිළිබඳව සමාජය කොහොමද හඳුනගෙන ඉන්නේ?
ඇත්තමකත් ගොඩක් කටිය දන්න අන්තර්ජාල රැකයා කියෙන දන්න මෙහෙම දෙයක් තියෙන කියලා. හැබැ අර තවම මතය තියෙන්නේ මේක කරන්න බෑ මේ දැන් අපි මේ ළඟදි දැක්ක මේ සමහර පෝස්ට් යනවා මේ ඒකැන මේගොල්ලො කරන්නේ බොරුවක් ඒකැන්නේ මෙහම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බෑ මේ මේගොල්ලො මේ කියන තරම් හොයන්න බෑ. ඒ වුණට එකැන කරන කට්ටි හරිටම දන්නවා ඒකැන්නේ ගොඩක් එකැන අපි මේ ලංකාව තිබ්බහම මේ වෙන ගැන යුරෝපිය රටවල්ල ෆ්‍රීලාන්සිං වෙබ්සයිට් හරනෙවෙයි ඩිලංක කම්පැනිවල පව වැඩ කරන්න ගෙවල්ලට ගෙවල්ල ඉඳලා ඒගැන්නේ ඒ ඒ රටවල්ලට වාහන තද බදය ඉඳන් ඒ හැම ප්‍රශ්නිකටම විසදුමක් විදිහට දීලා තියෙන්නේ මේ වගේ දේවල් ඒගැන හැම ජොබ් එකම කරන්න බෑ ගෙදර ඉඳන්. හැබැයි ඒ මේ වගේ අර IT පැත්තෙන් කරන දේවල් අපිට ගෙදර ඉඳන් කරන්න බලන් ගැන ලංකාව වගේ රටවල්ල ගොඩක් කට්ටිය මේ දැනුවත් නෑ ඒ ගැන. සමහරක් කට්ටිය දැන් අන්තර්ජාල රැකියාවක් හරියට කරන කෙනෙක්ට ගෙදරින් අඩියක්වත් එළියට තියන්න ඕනේ සාමාන්‍ය හොඳ ඉන්කම් එකක් එනවා. ඒත් එක්ක ඒ විදිහට ජීවත් වෙනකොට ඒක කෙනෙක් කියන්නේ පිටින් දකින කට්ටිය දකිනවා මෙයා මොනවා හරි ඉල්ලීගල් දෙයක් කරනවා. මොකද ඒක කියන්නේ ඒම දකින එක සාධාරණයි. මොකද මේ දන්නේ නැති කෙනෙක් කියන්නේ කිසිම ජොබ් එකකට යන්නේ නැතුව ඒ වගේ කෙනෙක්ට ඉන්කම් එකක් එනවා පේනකොට ඒ වගේ දේවල් හිතෙන්න බලන් හැබැයි අර කට්ටිය දැනුවත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් ලෝකේ තියෙනවා කියලා. කියන්නේ මේක අලුත් ජොබ් එකක්. ලංකාවට අලුත් ජොබ් එකක්. මේක දැන් ඔය ලංකාව මේ ෆ්‍රීලාන්සිං වෙබ්සයිට් අඳුරගෙන අවුරුදු 5ක් වගේ පොඩි කාල සීමාවක් තියෙන්නේ. ඒ වගේ තමයි ඒ තත්ත්වයන්. ඔබ මේ ගැන හඳුරන කොච්චර කල් වෙනවද දැන්? මම අවුරුදු 3ක් විතර ඩිලංක මම දැනගන්නකොට. මම අර මුලින් පටන් ගත්ත හින්දා සමහරක්ට ඒ කියන්නේ මම තැනකින් ඉන්නවා නම් එතෙන් එන්න ලේසියුනු නෙමෙයි ගොඩක්. ඒ කියන්නේ ගොඩක් බාධක තිබ්බා ඒ ජොබ් එක පැත්තුනේ හැම පැත්තෙක. මම සමහරකට අර අවුරුදු 3ක් වගේ ඒ කියන්නේ ඒක වගේ කාලෙකදී පටන් ගත්ත නිසා මට අර තරඟේ අඩු හින්දා උඩට එන්න පුළුවන් වුණා. දැන් අලුතෙන් කෙනෙක් පටන් ගන්නවා නම් ගොඩක් අර මිලියන ගාණටම තරඟයක් දීලා උඩට එන්න ඕනේ. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඔබ පටන් ගන්නකොට තව පටන් ගත්ත කට්ටිය හිටියානේ. ඒ අය ඔබ අඳුරන්නේ නැති කියලා විශ්වාස කරන ඒ අයයි ඔබ දැන් ඉන්න තත්වයේ කොහොමද ඒ අය වෙනස් වෙලා තියෙනවද? මාත් එක්ක පටන් ගත්ත කට්ටිය ඩිලංක يعني මේ ෆීල්ඩ් එක හරියටම කරගෙන ගියපු කට්ටිය දැන් අද හොඳ තත්ත්වෙක ඉන්නවා. අර මේක මම අර මුලින් කිව්වා වගේ අර මේකෙන් ටික ටික කරන්න ගියපු කට්ටියට ගොඩට එන්න බැරි වුණා. ඒ කියන්නේ මම ඒක දැන් මේ ෆ්‍රීලාන්සින් පැත්තෙන් විතරක් නෙවෙයි ඒක කොයි පැත්තෙන් ගියත් එහෙම තමයි අමාරුයි. අර මේකෙන්ම ගොඩ යනවා කියලා පටන් ගත්ත කට්ටිය මේ ජොබ් එක විශ්වාස කරගෙන ගියපු කට්ටිය අද හොඳ තැනක ඉන්නවා. ඔබ මේ දේ ඉගෙන ගනිද්දී ආයතනයක් පිටිපස්සේ ගිහිල්ලා ඒ අයට අපි කියන්නේ සාමාන්‍යයෙන් පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්නවා වගේ දේ ඉගෙන ගන්න. කොහොමද අලුතෙන් කෙනෙක් පටන් ගන්න උනේ මේක? කෙනෙක් පටන් ගන්නකොට ඉගෙන ගන්න කියන්නේ ෆ්‍රීලාන්සින් ජොබ් එක කරන විදිහ ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක සරලත් නැහැ. ඒක කෙනෙක්ට ඒ සයිට් එකට ගියාම ඒ සයිට් එකෙම තියෙනවා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි දැන් අපිට අනිවාර්යෙන් කරන්න වෙන ෆ්‍රීලාන්සින් සයිට් එකක් කරන්නේ ලංකාවේ වගේ රටක ඉඳන්. ඒ වගේ සයිට් එකකට ගියාම මේ සයිට් එකේ ආටිකල් තියෙනවා කියවන්න. ඒ කියන්නේ ඒක කියවලා කිව්වට පස්සේ අපිට කාගෙන්වත් උදව් අවශ්‍ය නැහැ. අපිට මේක තනියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ අපිට දැන් ෆ්‍රීලාන්සින් ජොබ් එකක් කරන එක නේ ප්‍රශ්නේ. මේ සේවිස් එකක් දෙන එක. ඒකට අනිවාර්යෙන් අපිට ආයතන ගන්නේ දැන් අන්තර්ජාලය තියෙන කෙනෙක්ට නම් ආයතනයකට යන්න ඕනේ නැහැ. අන්තර්ජාලය ඕන තරම් ඉගෙන ගන්න කියන්නේ නැති දෙයක් නැහැනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔය ලංකාවේ ආයතනත් උගන්වන්නේ අන්තර්ජාලයෙන් බලාගෙන. ඒක නිසා මේ ඒ වගේ අපහසුකමක් තියෙනවනේ යන්න අන්තර්ජාලය හරියට ඉගෙන ගන්න පුළුවන්. අර ඉංග්‍රීසි කියන දේ පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණා. ප්‍රධාන කාරණා. අපි ලංකාව තුල ඔය වගේ සේවාවන් බලාපොරොත්තු වෙන ආයතනයක්ද අන්තර්ජාල රැකියා හරහා ලංකාව තුල යම් ප්‍රවණතාවයක් එහෙම හැදීගෙන යන අවස්ථාවක් ඔබ දකින්නවද වර්තමානයේ? ඔව් ලංකාවේ තව අවුරුදු 2-3කින් වගේ ඒ වගේ හැදෙයි. හැබැයි අර මාකට් එක ඒ කියන්නේ ඒ අපිට වැඩක් එනවා නම් ඒකේ එන ගාණ ජොබ් එකට ගෙවන ගාණ නම් වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. හැබැයි අනිවාර්යෙන් මාකට් ප්ලේස් එකක් හැදෙයි ලංකාව ඇතුළෙත්. ඒ කියන්නේ දැනටමත් බඩු විකුණන්න එහෙම නම් තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ eBay වගේ ඒ කියන්නේ දැන් eBay ඉති වෙන්නේ ඔන්ලයින් පැත්තට. eBay වගේ සයිට් දේවල් ලංකාවෙත් තියෙනවා ගොඩක් තියෙනවා. ඒ පැත්තෙන් ඉතාම කෙටි කාලයක් ඇතුළත ඒ දේවල් හොඳ තැනකට ගෙනාවා ඒ ආයතන. ඒ වගේ මම හිතනවා මේ ඩිජිටල් සර්විස් වලටත් මාකට් ප්ලේස් එකක් ඇදෙයි.
අන්තර්ජාල රැකියා පිළිබඳව අපි විවිධ විදිහට කතා කරද්දී අපි හැම සේස්ත්‍රයකම දකින ජනිත වාසියක් තිබෙන අවාසිය තිබෙනවා. සමහර වෙලාවට ඒවට අවාසිත් එක්ක ගත්තම පසුබෑමට ලක් වෙන්න පුළුවන්. එහෙම තත්වයක් ඔබ දකිනවද මේ තුල? මම දකින විදිහට අවාසි තියෙනවා, අවාසි අඩුයි, ගොඩක් තියෙන වාසි පැත්ත මේ අපි කරන ජොබ් එකේ. ප්‍රධාන අවාසිය කියනවා නම් ඩිලංක අපිට අර තැනකට ගිහිල්ලා අපි ජොබ් එක මොකක්ද ඇහුවාම පොඩ්ඩක් ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් කෙටිව මම ෆ්‍රීලාන්සර් කෙනෙක්, මම ෆ්‍රීලාන්සින් කරන්නේ, මම ඉන්ටර්න් ජොබ් එකක් කරන්නේ කියලා. හැබැයි අර ලංකාවේ කට්ටිය ඒ ගැන දැනුවත් නැති නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඩිලංකවකින් වගේ අහුවොත් ඩිලංකට කියන්න පුළුවන් මම මාධ්‍යවේදෙක් කියලා, එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. අර ෆ්‍රීලාන්සර් කෙනෙක් කියන කිව්වාට පස්සේ අර එතනින් එහාට අහන මොකද්ද ෆ්‍රීලාන්සින් කියන්නේ, අර ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙන ජොබ් එකත් එක්ක. ඊට පස්සේ අර අපි කලින් කතා වුණා වගේ අර පිටින් බලන් ඉන්න අය ගොඩක් අර වැරදි විදිහට හිතනවා, මොකක් හරි මෙයා ඉල්ලීගල් දෙයක් කරන්නේ, ඒ වගේ දේවල්. ඒව තමයි අවාසි. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ අර ටයිම් එකත් එක්ක කෙනෙක්ට මුලින් නිදි මරන්න වෙනවා, ඒ දේවල් අවාසි. ඊට පස්සේ අපි වාසි දේවල් කතා කරද්දී ගොඩක් තියෙනවා. අපිට උදේ හැරගෙන යන්න ඕනේ, අපිට පෙට්‍රල් පුච්චගෙන ජොබ් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට කෙනෙක්ට යටත්ව වැඩ කරන්න ඕනේ. යටත්ව වැඩ කරනවා කියන එක ඒ කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවෙයි. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කැමති අර තමන් සුවාදීන විදිහට වැඩ කරන්න. ඒ වාසිය තියෙනවා. එතනින් පස්සේ ආදායම් බැලුවොත් ලංකාවේ ඉහළටම කියන්නේ දැන් මම උනත් කැම්පස් ගිහිල්ලා ඒ වගේ ලොකු විභාග පාස් කරපු කෙනෙක් නෙවෙයි. ඒ වගේ කෙනෙක් උනත් අර මේකෙන් ලොකු තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි මම පෞද්ගලික දකින විදිහට අපි රැකියාවක් කරන්නේ යම් කිසි මුදලක් හොයාගන්න. ඊට අර ලොකුවටම ලංකාවේ කැම්පස් ගිහිල්ලා ලොකු විභාග කරලා ඉගෙනගෙන ගන්න ආදායමක් තරමටම කෙනෙක්ට අර ෆ්‍රීලාන්සින් වගේ ජොබ් එකක් කරොත් ඒ වගේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒව ලොකු ආසිය කියලා මම දකිනවා. අපි ඒ විදිහට කතා බහ කරද්දී දැන් අර සමාජයේ තියෙන තත්ත්වය නේද, රැකියාව කරන ඔබ කිව්වා වගේ ඒ අය බලන විදිහ කොයි වගේද කියන කාරණාව පිළිබඳව ගැටලු තියෙන්න පුළුවන්. අපි වහන්තරව තුල මේ කාරණාවන් පිළිබඳව කතා කරමු නේද ජනිත්. සාමාන්‍යයෙන් දිගටම මේ දේ කරන්න දැන් අපි හිතමු අපි විශ්‍රාම යන කාලයක් තියෙනවා. එහෙම කාලයක් යනකොට හිතනවාද යම් තැනකට එන්න පුළුවන් මේ 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 කාරණාව කරොත් අනාගතයේ මෙන්න මේ වගේ තව ප්‍රබලයි මේ ආදායම උපයා ගන්න පුළුවන් කියන කාරණාව කොහොමද? ඔව්, විශ්‍රාම ඒ දැන් ගවර්මෙන්ට් ජොබ් එකක් කිව්වහම ගොඩක් කට්ටිය අර කැමති පෙන්ෂන් එකක් තියෙනවා, ඒ වගේ දේවල් වාසිය වලට. ඒක මේ මෙහෙමයි ශ්‍රී ලංකා, අපිට මේ අපිට ඒ ආදායමට වැඩිය ආදායමක් හම්බ වෙනවා නම් මේ ජොබ් එකේ අපිට පුළුවන් සල්ලි පැත්තෙන් ගත්තොත් සේව් කරලා අපේ අර බැරි කාලයක් වෙනකොට තියාගන්න. ඒ කියන්නේ ඒකෙන් කිසි වෙනසක් නැහැ. ඉතින් අර පෙන්ෂන් එකක් කියලා ගවර්මෙන්ට් රජෙන් ගෙවන එකයි අපි හම්බ කරලා ළඟ තියාගන්න එකයි වෙනසක් දකින්නේ නැහැ. يعني පෙන්ෂන් එකක් කෙනෙක්ට ඕනම නම් ඔය රක්ෂණ දින ඒ වගේ දෙන. එහෙම අපි කල්පනා කරන්නේ කරගන්න පුළුවන් කියන කන්න. සාමාන්‍යයෙන් මේ අපි වැඩ කරන්න ගත්තම මේකේ වැඩ තියනවාද? ඉදිරියට ස්ථිරවම යන්න පුළුවන්ද? ඔබ කියනවා තරංගයක් දීලා මේකේ එන්න ඕනි කියලා. එහෙම නැතුව යම් වෙලාවකදී අභියෝගයට ලක් වෙලා මේ දේවල් සියල්ල නැති වුණොත් සමහර වෙලාවට අවුරුදු 35 40 වෙනකොට කරගන්න බැර වුණොත් එයාට මොකද වෙන්නේ? කොහොමද ඒක? ඒ වැඩේ තියෙන දිලංක අපේ අතේ. ඒ කියන්නේ අපි ජොබ් එකට මොකුත් මේ 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 වෙබ්සයිට් වල ගොඩක් නීති තියෙනවා. ඒ නීති කඩන්න නැතුව ඒ නීති කැඩුවොත් අපිට ඔය දිලංක කිව්වා වගේ අනිවාර්යෙන් මේක මග නතර වෙනවා. ඒ කියන්නේ අපි දැන් අවුරුදු 3ක් තිස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් මම කරන වෙබ්සයිට් එක නම් වෝනින් කියලා වෝනින් එනවා මොකක් හරි වැරද්දක් කරොත්. ඒ එකම වැරද්දට වෝනින් 3ක් ආවට පස්සේ account එක disable කරන, يعني job එකෙන් අයින් කරනවා කියලින්. ඊට පස්සේ අර මුල ඉඳන් පටන් ගන්න ඕනේ. ඉතින් දැන් අපිට වුණත් ගොඩක් කට්ටිය අපෙන් අහනවා කොහමද මේක කරන්නේ කියලා, message දාලා ගොඩක් අලුත් කට්ටිය අහනවා. ඒත් අර කියන්න තියෙන්නේ අර අලුතෙන් පටන් ගන්නවා. ඇත්තට මම අර ටිකක් කට්ට කන්නවනේ. මේ job එක හදිසි අතරමැද නැති වුණොත් එහෙම අපිට වුණත් කරගන්න දෙයක් නැහැ. ඒක අපි දැනගන්න ඕන හරියට කරන්න. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි අර මං කලිනුත් කිව්වා වගේ ලංකාවේ ජොබ් එකක් කරනවට වැඩිය වැඩි ආදායමක් මෙතනින් එනවා නම් අපිට අර පොඩක් වැඩියෙන් මහන්සි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකා. කිසි වැරද්දක් කරගන්න නැතුව මේක දිගටම ගියා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් වැඩ ශ්‍රී ලංකාර වැඩ ගැන කතා කරා. වැඩ කිව්වොත් දැන් ඔන්න මේ කාලේ වැඩ අඩුයි. ඒ කියන්නේ මේ දැන් ওই ක්‍රිස්මස් කාලේ ඉස්සරහට එන්නේ. ඒ වගේ ප්‍රශ්න වැඩ අඩු කාලයක් යනවා. හැබැයි ඉන්කම් එක නැති වෙන්නේ නැහැ ශ්‍රී ලංකා. අනිවාර්යෙන් හොඳ ඉන්කම් එකක් එනවා. අර කලින් වට වැඩිය පොඩක් අඩු වෙනක විතරයි වෙන්නේ.
ඒක ප්‍රශ්නයක් වෙන්නේ. සාමාන්‍යයෙන් කණ්ඩායමක එක වැඩ කරද්දි කොහොමද? ඔබ තනියම ආරම්භ කළා, ඊට පස්සේ කණ්ඩායමක එක වැඩ කරන්නේ. එතකොට ඒ කණ්ඩායම ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔබේ පාරිභෝගිකයන් රැක ගන්න, ඔවුන් එක කතා කරන්න, මේ වැඩ බාර ගන්න, ඒ අයට විවෘතව ඔබ බාර දෙනවද? ඔව්, කණ්ඩායමක් කියන්නේ ඊළඟ මේ කවුරුත් සේවකයෝ නැහැ, ඔක්කොම යාළු ඉන්නේ. يعني සේවයට අලුතෙන් කට්ටිය ගත්තා, පස්සේ ඒගොල්ලොත් යාළු වෙනවා ඒ විදිහට. ඉතින් ගොඩක් විශ්වාසයි, යාළුවොත් එක තමයි හැමදේම කරන්නේ. ඒ කියන්නේ හැමෝටම තනි තනි ඉන්කම් එකක් තියෙනවා. තනියෙන් හදාගත්ත අර මම කිව්වේ අපි මුල් කාලේ හදාගත් ඉන්කම් එක තාම අරන් යනවා. ඒ ගමන්ම අලුත් වැඩවලට ඔක්කොම එකතු වෙලා, ඒ කියන්නේ ගොඩක් අර IT පැත්තෙන් හොඳ මොළයක් තියෙන කට්ටිය තමයි මේ ශේෂ්ත්‍රේ උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ එකතු වෙලා වැඩ කරනකොට අනිවාර්යෙන් මේ වැඩේ සාර්ථක වෙන එකක්. ඊට පස්සේ විශ්වාසය කියන්නේ කවුරුත් අර එකම විදිහට හිතන ටීම් එකක් ඉන්නේ. ඒගොල්ලෝ අතර මේ ප්‍රශ්න අඩු වෙන ගොඩක් ප්‍රශ්න ඇති වෙන මේක ගොඩක් අඩුයි. ඒත් එක්ක අර වැඩ ගොඩක් හොඳට කරන්න පුළුවන්. يعني අලුත් දේවල් අත්දැක බලන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක. සාමාන්‍ය අන්තර්ජාල රැකියා කරද්දී තනියෙන් කරනවට වඩා හොඳ අන කඩයමක කරන එකද හොඳ? ඒක මෙහෙමයි ඊළඟ අපි මුලින් වැඩ කරනකොට අපිට මම අර කිව්ව විදිහට ඉස්සරෝම එකක් දෙයක් ඇවිල්ලා, පස්සේ ආයතනයට ඒ වෙබ්සයිට් එක මේ ඒ කියන්නේ මේවා මැනුවල් බලන්නේ ඩිලංක. මේ හැමදේම සිස්ටමෙන් තමයි තීරණය වෙන්නේ. يعني මම අර කිව්වේ අපේ රේටින් අනුව කියලා. ඒ දේවල් සිස්ටම් එකෙන් තීරණය වෙලා අපි උඩට ගියාට පස්සේ අපිට වැඩ ගොඩක් එනවා. එතකොට අර මනුස්සයෙක්ට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනානේ. ඒ ලිමිට් එක පෙන්නට පස්සේ එකක් අපේ දෙන සර්විස් එකේ ගුණාත්මකභාවය අඩු වෙනවා. ඊට පස්සේ අපිට වැඩ ටයිම් එකට කරගන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අපි අනිවාර්යෙන් කවුරු හරි ගන්න ඕනේ. ඒ කියන්නේ සැලරි එකට හරි නැත්නම් අපේ විශ්වාසවන්ත කෙනෙක් හරි පවුල කෙනෙක් හරි ඒවට අනිවාර්යෙන් යොදා ගන්න ඕනේ. නැත්නම් මම අර කිව්වා වගේ අතරමඟ වැටෙනවා. ඒ කියන්නේ ඔබට දුන්න ඇනෝම බාර දෙන්න නිසි වෙලාවට බාර දෙන්න බැරුණොත් තමයි එතන ගැටලුව උතු වෙන්නේ. ඒ වෙනුවෙන් තවත් කෙනෙකුගේ සහාය ගන්න කමක් නැහැ කියන කාරණාව ඔබ මතක් කරන්නේ. සාමාන්‍යයෙන් මේ අන්තර්ජාල රැකියා පිළිබඳව විවෘතව කියලා දෙන තැන් තියෙනවද? එහෙම ආයතන අපි දැකලා තියෙන ඔබ කිව්වා වගේ ගෙදර ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන්, ගෙදර ඉඳලා මාසික ආදායම මෙච්චරයි කියලා දැන් අපි දකින අන්තර්ජාලයේ සමාජ ජාල වෙබඩිවල අපි දකිනවා. එතකොට එහෙම විවෘතව දෙන තැන්ද තියෙන්නේ කොහොමද? ඔබ ඒ ගැටලුව සොයාබැලීමක් කරලා තියෙනවද? ඒ දේවල් දෙන තැන් ඊළඟ තියෙනවා. ඊළඟත් දැකලා තිය අන්තර්ජාලයේ ඕනතරම් ඒ වගේ ඇට් තියෙනවා. ඒ වගේ ප්‍රශ්නේ අර කෙනෙක්ට සේවිස් එකක් දෙන්නත් පුළුවන් විදිහක් හදලා ජොබ් එකත් පුරුදු කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. يعني ජොබ් එක ඔන්න දැන් මෙයා ඔයාට වැඩ එනවා අපේ ආයතනේ ආවට පස්සේ අපිට මේ ගෙවීම කරන්න, ඊට පස්සේ ගෙවන්න කිව්වොත් කිවනම් ඔයාගේ දෙන ඉන්කම් එකෙන් අපිට ගෙවන්න. ඒ වගේ ආයතනයක් ලංකාවේ තියෙනවද දන්නේ නෑ. තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අර අපි මේක කියලා දෙන්නම් අපිට මේ ගන්න දෙන්න අපේ CD ගන්න ඒ වගේ කරනවා නම් එතන ප්‍රශ්නයක් මත වෙනවා. අර ඒ CD විකුණන්නට වැඩි ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒගොල්ලෝ يعني අපිට අපි කෙනෙක්ට දෙයක් උගන්වනවා නම් අපි ඒ සම්බන්ධයෙන් හොඳම තැනක ඉන්න ඕනේ. කෙනෙක්ගෙන් මුදලක් අරන් උගන්වනවා. එතකොට එහෙම බැලුවොත් අර පොඩි සැකයක් මතුවෙනවා. ඇත්තටම මම පෞද්ගලික දන්නේ නැහැ ආතන එහෙම කරනවද නැද්ද, ඒවා හොඳයි නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි අර වගේ දේවල් පොඩ්ඩක් හොයලා බලලා යන්න ඕනේ. ඇත්තටම මෙයා ෆ්‍රීලාන්සින් ජොබ් එකක් කරන්න ආයතනයකින් ඉගෙන ගන්න තරම් දෙයක් තියනවා කියලා මම හිතන්නේ. ඔබ අපිට මතක් කළා පහන්තර වැඩසටහන හරහා රංගසුණ කරූපයනි හරහා මේ ගැන අපි වැඩසටහනක් කරමු. පාඩමක් විදිහට අන්තර්ජාල රැකියා කොහොමද හදාගන්නේ, වෙබ් පිටුවකට ගිහිල්ලා තමන්ගේ account එකක් කොහොමද හදාගන්නේ කියන කාරණාවන් කියලා දෙන්න කියලා රූපවාහිනී මාධ්‍යය තුලින් පුළුවන්ද වැඩි කරන්න? රූපවාහිනී මාධ්‍යය තුලින් කරන්න පුළුවන්. අර ඒ කියන්නේ මේකට ගොඩක් කැමති කෙනෙක් ඉන්නවා නම් ඊළඟ මුලින්දන් අපිට කියලා දෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. අර දැන් මම අර කලින් කිව්වා වගේ මගෙන් දවසකට ගොඩක් කට්ටි මගෙන් විතරක් නෙවෙයි අපි ඔය ටීම් එකෙන්ම ගොඩක් අලුත් කට්ටි අහනවා. පුළුවන් අයට උදව් කරනවා. දැන් මේ වගේ දෙයක් තිබ්බොත් මම හිතනවා ඒ කියන්නේ එකවර ඒ හැමෝටම උත්තරයක් දෙන්න පුළුවන් කියලා. ඒ උත්තරයක් දෙන්න රංග ශ්‍රී ලංකා රූපවාහිනිය සූදානම්. අන්තර්ජාල රැකියා පිළිබඳව අපි ඉදිරියේදී විශේෂ වැඩසටහනක් එක්ක ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා ජනිත් වික්‍රමසිංහ සමගින්. අපි සාමාන්‍ය විදිහට අන්තර්ජාල රැකියාවක් කියන්නේ කොහොමද, අන්තර්ජාල රැකියා අන්තර්ජාල රැකියා තුළ මොනවද තියෙන්නේ කියන කාරණාවන් පිළිබඳව ඔබ වැඩසටහන තුළ කතා කරා. ඉදිරියේදී අපි හමුවෙමු මේ කාරණාවන් පිළිබඳව තවත් විශාල ලෙස කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ජනිත් සාමාන්‍ය අපි නැවතත් ආවුත් මුලට ඉස්සල්ලාම මට දැන් මේ වෙලාවේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට හිතනවා වෙන්න පුළුවන් මම පටන් ගන්න ඕනේ
මට හිතන මේක හොඳයි කියලා. මට අන්තර්ජාලයේ පහසුකම් තියෙනවා. ලංකාව තුළ සාමාන්‍යයෙන් තියෙන අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන තියෙනවානේ. ওই ආයතනවල තිබෙන ධාරිතාවයන් එහෙම ප්‍රමාණවත්ද ඔබ කියන කාරණාවන් වල මේ කියන ශේත්‍රවලට? ඔව්, ඒ කියන්නේ මූලික කරුණ තමයි සේවිස් එකක් දෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒක එක අර කෙනෙක් කරන දෙයක් බලාගෙන, ඒ කියන්නේ දැන් දිලංකට හරි ගියපු එක මට හරියන්නේ නැහැ. ඒ වගේ තමයි අර අපිට පුළුවන් දේ කරන්න ඕනේ. අපිට මොකුත් ඒ සම්බන්ධ බැරි නම් අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන කරනවා නම් මේ දේ පටන් ගන්න ලේසියි. මම බලාපොරොත්තු වෙන්නේ දැනිත් ඔබෙන් මේ වගේ උත්තරයක්. සාමාන්‍යයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන තියෙනවා. එතකොට මේ ඒ ආයතන අපි තමයි සාමාන්‍යයෙන් ගත්තොත් YouTube ගියොත් එහෙම YouTube එකේ වීඩියෝ එක ප්ලේ කරන්න බැරි අවස්ථාවක් තියෙනවානේ. ඒක සිග්නල් නැහැ, නෙට්වර්ක් ප්‍රශ්නයක්. එහෙම අවස්ථාවක් තියෙනවානේ. ඒක නැතුව ඒ බාධාවන් නැතුව වැඩ කරන්න පුළුවන් වටපිටාවක් ලංකාව තුළ තියෙනවාද? ලංකාව තුළ දැන් තියෙනවා. අපි ඔය දැන් මම කිව්ව විදිහට අවුරුදු 3කට කලින් නම් ඊළඟ තිබ්බේ නැහැ. දැන් මම ඒ දවස්වල කොළඹ හිටිය වින්දා මට ප්‍රශ්නයක් වුණ නැහැ. ඒ දවස්වල මම ඔය දැන් ගෙදර ඉඳන් පටන් ගත්තා නම්, ඒ කියන්නේ මම අර කලින් කිව්වාගේ මම ගමක, ඒ ගමේ ඉඳන් පටන් ගත්තා නම් ඒ දේ කරන්න අපිට සිග්නල් තිබ්බේ නැහැ. මම ඒ දවස්වල, ඒ කියන්නේ ගෙදර ඉන්න දවස්වල ඉන්ටර්නෙට් පාවිච්චි කරේ ඩොංගල් එක, අර ගොඩක් කට්ටිය දන්න වඩේ බදින දැලක දාලා, ඒ වගේ අර අපි විසින්ම හදාගත්ත දේවල් වලින්. ඒත් ඒක සක්සස් නෑ කරන්න අමාරුයි. දැන් නම් ඩිලංක හැමතැනම තියෙන අන්තර්ජාල පහසුකම්. අර සමහරක් තැන් වලට නෑ. අපිට මම කියන්නේ කෙනෙක්ට ජොබ් එක කරන්න එක ආසයි, මේ ජොබ් එක කරන්න කැමති නම් තමන්ට සේවිස් එකකුත් දෙන්න පුළුවන් නම්, තමන් ඉන්න තැන සිග්නල් නැත්නම් තමන් වෙන තැනකට ගිහිල්ලා කරත් පාඩුවක් නෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. ලංකාවකද වෙනත් රටවල් එක්ක වැඩ කරන්න තියෙනවා. සහ අපේ වගේ රටවල් වල තියෙන පහසුකම් අපි බලන්න නැත්නම් එක පාරටම ඉන්න තැන ඉඳලා වැඩේ පටන් ගන්න කිව්ව සමනල අතරමං යන්න පුළුවන්. මේ අවශ්‍ය වියදම යන්න පුළුවන්. මූලික වශයෙන් යම් වූ දෙයකට ඔබ සේවාවක් කරද්දී වියදමක් දරන්න වෙනවද යම් අවස්ථාවකදී? එතකොට කොහොමද ඒ දේව සම්බර කරගන්නේ? වියදමක් දරන්න අපේ පැත්තෙන් ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපිට ඔය අන්තර්ජාලයට ගෙවන හරියක් විතරයි. එතන අපේ කරන්ට් බිලට ඒ වගේ දේවල් වලට විතරයි අපිට සේවිස් එකක් දෙන්න පුළුවන් නම් අපිට කිසිම වියදමක් යන්නේ නැහැ. හැබැයි අර දැන් අලුතෙන් නම් අර තියෙන තරගයත් එක්ක ගොඩක් කට්ටිය ෆේක් ෆීඩ්බැක් දාගන්නවා. ඒ කියන්නේ අපිම අපෙම සේවාවක් ඉල්ලලා අපෙම ඩිලිවර් කරලා තේරෙන දන්න මං කියන්නේ ෆීඩ්බැක් දැන් අර උපක්‍රමශීලියක් අනිවාර්යෙන් ෆීඩ්බැක් එක වටින නිසා. හැබැයි කියන්න ඕනේ කරුණක් තමයි මේ වෙබ්සයිට් අපිට වැඩි අඩි දෙකක් තුනක් ඉස්සරහින් ඉන්නේ. අපි දෙයක් කරන්න හැරෙනකොට ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා කියන්නේ මේ සිස්ටම් එකෙන් අහු වෙන අයද. මම හිතන විදිහට නම් අර මුදලක් යනවා නම් ඕකට තමයි යන්නේ. ඒකත් නොකර ලීගල් විදිහට කරනවා නම් හොඳයි කියලා තමයි මම නම් අන්තර්ජාලයේ වෙබ් පිටුවක වැඩ කරද්දී සමහර වෙලාවට අපි දකිනවා සයිබර් ප්‍රහාර එල්ල වෙනවා සහ හැක් කරනවා. මේ වගේ කාරණාවන් අපි දකින ප්‍රවෘත්ති වල බව. ඒ වගේ බලපෑම් එල්ල වෙනවද රැකියාවට සාමාන්‍ය තමන්ගේ account එකට? ඔව්, ශ්‍රී ලංකාවේ දැන් මේ මෑත කාලෙක ගොඩක් ආවා. ඒ දැන් එන්නේ පොඩි පොඩි, ඒ කියන්නේ මේ පැති දන්නවනම් කෙනෙක්ට tag ගාලේ අඳුර ගන්න පුළුවන්. අපි කරන වෙබ්සයිට් එකට සයිබර් ප්‍රහාරයක් කරන්න අමාරුයි. මොකද ඒවා ලොකු කම්පැනි. ඒවා හැම එකටම මේ ආරක්ෂක විධිදාන යොදලා තියෙන්නේ. සමහර අය බලනවා. ඒත් ඔය ඉන්දියාව වගේ රටවල් වලින් තමයි, ඉන්දියාව පකිස්තාන් වගේ රටවල් වලින් තමයි ඒ වගේ ට්‍රයි කරන්නේ. අපේ account එකේ තියෙන සල්ලි ගන්න ට්‍රයි කරනවා. ඒ කියන්නේ අපේ login, ඒ කියන්නේ මම කිව්වොත් අපේ link එකක් එනවා. ඒ link එක තියෙන්නේ, ඒ link එකට ගියාට පස්සේ අපි යන්නේ අපි මේ වැඩ කරන website එකට. ඒක තනිකර fake හදපු එකක්. ඊට පස්සේ අපි ඒකට login එක දීලා අපි හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් කරලා log out වෙලා කියලා. අපි ඒකට ලොග් වෙනවා. ඒ කියන්නේ මම උදාහරණයක් ගත්තොත් Facebook එකේ ලොග් වෙනවා වගේ තමයි අර වෙබ්සයිට් වල ලොග් වෙන්නේ. Facebook එකටත් ඒක අදාළයි. Facebook hack කරනවා කියන්නේත් ඒ විදිහට. ඊට පස්සේ අපි ඒකට ලොගින් දුන්නාට පස්සේ අපි password, email ඔක්කොම ඒගොල්ලන්ට යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් අපි අර හොයලා තියෙන සල්ලි ටික ගන්න. එතනින් එහාට දෙයක් කරන්න බෑ. ඉතින් ඒ දේ කරත් අපිට ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ account එකට ලොග් වෙලා අපේ තියෙන profile ඔක්කොම delete කරත් අපිට ඒක ගන්න පුළුවන්. ඒ ආයතනෙ recover කරගන්න පුළුවන්. එහෙම කරොත් අපේ සල්ලි ගන්න පුළුවන්. ඒක කරන අය නම් ගොඩක් දන්න ඒ වගේ ඒවට යන්නේ නැහැ. යන්නේ ආරක්ෂා වෙන්නේ කොහොමද කියනද? කොහොමද ඒ ලබා දෙන ඩොලර් ඒ සහ ඔබට අදාළ පද්ධති හරහා ලැබෙන වටිනාකම ඔබේ අතට ගන්නෙ කොහොමද? වැඩපිළිවෙලක් කොහොමද තියෙන්නේ? ඔව්, ඒකට මේ PayPal සහ Payoneer කියන payment method දෙක තමයි දැනට use කරන්නේ මම කරන website එකේ.
පේපල් ලංකාවට නෑ ගොඩක් කටය දන්න පේපල් ලංකරන හැබයි ලංකාවගටි පේපල් යස් කරනවා වෙන රටවල්වල විදිහට හදලා ඒක හිටපු ගමන් සල්ලි ලිමිට්ලා අපිට සල්ලි ගන්න බැරි අවස්ථායනවා ඒ පේනිය ලංකාව තියෙනවා පේනියකට රෙජිස්ටර් වුණට පස්සේ අපිට කාඩ් එකක් මාස්ටර් කාඩ් එකක් ගෙදෙට්ට තැපැල් මාර්ගෙනවා අපිට එක්‍රම දෙකින් සල්ලි ගන්න පුළුවන් අපිට ඩිවෙක්් බෑන්කට සල්ලි විද්‍රෝ කරන්න පුළුවන් එක එක විදිහක් ඒ විද්‍රෝ කරන එක මේ මෑතක දියාවේ අවුරුදු කහමාරක් විතරමං හිතන්නේ ඊට කලින් අපි කරේ මාස්ටර් කාඩ් එකෙන් ATM වලින් තමයි සල්ලි ගත්තේ ATM වලින් දැනටත් ගන්න පුළුවන් අර පොඩ රේට් එක අඩුයි දැන් යන්නේ 150යි නම් අපිට 138කට වගේ තමයි ගන්න පුළුවන් ඩොලරේ වටිනාකමද ඒක ඔව් ඩොලර එකේ වටිනාකම අපිට බැංකෙකට ඩිරෙක්ට් විද්‍රෝ කරොත් යන රේට් එකම ඒ රුපියලක් විතර අඩු වෙනවා හොඳ රේට් එකකට ගන්න පුළුවන් සල්ලි බැංකෙකට මම හිතන්නේ සාමාන්‍ය මට්ටමකට ඔබට තේරෙන්නේ නැති අද පහන්තරවට සටහන තුල අන්තර්ජාල රැකියාව කියන්නේ මොකක්ද කියලා. තවත් විශේෂ මොනවා හරි කියන්න තියෙනවද අවසාන මිනිත්තු කිහිපය තුළ අපි ඉන්නේ. අන්තර්ජාල රැකියාව හා සම්බන්ධයෙන් පොදුවේ කියන්න යමක් තියෙනවද ජනිත්? පොදුවේ කියන්න තියෙන්නේ try කරන්න. කෙනෙක් ඇත්තටම කැමැත්තෙන් ඉන්නවා නම් full time කරන්න try කරන්න. පාට් ඒ කියන්නේ full time කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න කෙනෙක් වගේ ඉන්නවා නම් කමක් නැහැ try කරන්න. ඒ කියන්නේ job එක ගැන idea එකක් හරි ගන්න පුළුවන් නිසා කරනවා නම් මුලින් ඉඳන් මම අර කිව්වා වගේ Tamanට කරන්න පුළුවන් දේ අඳුරගෙන අපෙන් අහන්න ප්‍රශ්නයක් නැහැ. අහලා මේ දේ හරියට කරලා බලන්න. ඒ කියන්නේ Tamanට හරියන්න පුළුවන්. ඒ කියන්නේ පරක්කු වැඩි වුණා කියලා සමහරක් වෙලාවට chance එකක් තියෙන්න පුළුවන්. හරියට කරන්න හොඳ ගමනක් යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපි සාමාන්‍යයෙන් කෙනෙක් යමක් දෙන්න සහ තවත් කෙනෙකුට කියලා දෙන්න තියෙන කාරණාව ගත්තම හරි වටිනවා. ඉතින් ජනිත් ඒ වෙනුවෙන් ජනිත් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් සූදානම් ඉන්නවා. මම නැවත මතක් කරන්න ඕනේ පහන්තර වැඩසටහන තුළ ඒ කාරණාවන් තාරුණ්‍යයට වටිනාකමක් ගෙන දෙන කාරණාවක් නිසා අහු ඒ දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. රංගි ශ්‍රී ලංකා රූපවාහිනිය හරහා අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද ආරම්භක වැඩසටහන මේ විදිහට ලබා ගන්න. ජනිත් බොහොම ස්තුතියි විශේෂයෙන්ම අද දවසේ පැමිණියාට. ඔබ පිටිපස්ස බොහෝ දෙනෙක් ඉන්නවා. අපි මතක් කරමු කවුද ස්තුති කරන්න ගොඩක් දෙනෙක් ඇති සහ මේ වෙනුවෙන් අතහිත දුන්න ගොඩක් කෙනෙක් ඇති. මතක් කරමු මේ ගැන. ඔව් මට ඉස්රෝම අම්මයි අප්පච්චි තමයි උදව් කරේ. ඒගොල්ලෝ දැනටත් උදව් කරනවා මේ සම්බන්ධයෙන්. මොකද අර අපි මම අපි කතින් කතා කරා වගේ රෑ නැගිටලා ඉන්න වෙනවා ඒ වගේ දේවල් වලදී තාමත් උදව් වෙනවා. ඒගොල්ලන්ට ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න වෙලාවේ. ඊට පස්සේ අර හැම දෙයකටම ළඟින් ඉන්න යාළුවෝ මම අර කිව්වාගේ කවුරුත් වැඩ කරන කට්ටිය නෑ, ඔක්කොම යාළු ඉන්නේ. කතා කියනවා නම් ලිස්ට් එකක්ම තියෙනවා. ලසන්ත වික්‍රමසිංහ තමයි ගොඩක් උදව් කරන්නේ. ඒ කියන්නේ මේ මේ සම්බන්ධ විතරක් නෙවෙයි හැම දෙයකටම. ලසන්ත වික්‍රමසිංහ කියන්නේ ගොඩක් අර මේ ෆීල්ඩ් එකෙන් හොඳටම ඉන්න කෙනෙක්. ගොඩක් අය දන්නවා. මට විතරක් නෙවෙයි හැමෝටම උදව් කරනවා. තව ලිස්ට් එකක්ම තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන සඳරේකව බඩේ ආරච්චි ගොඩක් උදව් කරලා තියෙනවා. නිපුණ සේවන්දි වික්‍රමසිංහ, උදාර සඳරුවන්, අශාන් රුවන්දි රවින්දික, අමිල ගුණවර්ධන, මිතුන් මදුරංග, අශේන් සිල්ල, විරාජ් මදුසංක, චන්න විජේරත්න, නිලෝක මුණසිංහ, මදුෂ්ක දිසානායක, චාමර මදුෂාන්, දිලුක් හෙට්ටිආරච්චි, ඩිෂාන් රන්වේ, මේ මේ කිව්වා අය අමතක වෙච්ච කට්ටේ ගොඩක් ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. අනාගතයේදී දිගින් දිගටම ජනිත් වික්‍රමසිංහ අන්තර්ජාල රැකියාව කරයිද නැත්නම් වෙනස් ශ්‍රේෂ්ඨයකටයයිද කොහොමද? මම දිගටම අන්තර්ජාල රැකියාව තමයි කරන්නේ. ඒක ස්ථිරයි. ඒ තුල තිබුණ විශ්වාසයම තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක අපි අද දවසේදී සමු ගන්නවා. අපි ඉදිරියේදී නැවත මතක් කරන්නේ පහන්තරුව තුළ කතා කරමු අන්තර්ජාල රැකියාව කියන්නේ මොනවද කියලා. නැවත දවසක හමුවේ බලාපොරොත්තු වෙන ජනිත් ඔබට සමු දෙන්නේ. බොහොම ස්තුතියි නැවත වැඩසටහන පැමිණියට. අපි නම් ලබන සතිය තුළ පහන්තරුවේදී හමුවෙමු. සුභ සතියක්. තිරුවන් සරණයි සැමට.